වන්දනා ගෙදර ආපු ගමන් අප්පච්චි ළඟට වෙලා ටික වෙලාවක් ඉන්නවා. දවස පුරාම ඔහු ඉන්නේ කොතරම් තදබල පාළුවකින්ද කියලා එය දන්නවා. තවල් බෙහෙත් ටික බිව්වා නේද අප්පච්චි? ඔව් මැනික. යන්න ගිහින් ඔයා ඇඟ සෝදගන්න. බස්වල ඇවිත් මහන්සීනි පුතේ. මේ ජීවිතේ ඒ මහන්සිය ගැන ඇය ඕනාට වඩා හිතන්නේ නැහැ. ජීවිතයේ උරුමය මේක නම් ඒ උරුමය කර්මයක් ලෙස නොසිතා බාර ගන්නවා කියලයි කෙල්ල හැම වෙලෙම සිතා උන්නේ. වන්දනා සාරිය ගලවලා සරල ගවුමක් දාගෙන කුස්සියට ආවා. දවසේම පුටුවේ ඉඳගෙන ඉඳලා පොඩි කොන්ද කැක්කුමකුත් ඇයට ඇවිත් තිබ්බේ. ඒත් ඒ කිසිම අමාරුවක් ගැන ඇය අප්පච්චිට කියන්න යන්නේ නැහැ. රෑට නිදාගන්නකොට සිද්ධාලේප ටිකක් ගාගන්න කියලා ඇය සිතාගත්තා. වන්දනා මගින් ගෙනාපු ඉඳියාප්ප ටික දිගෑරලා බෝල් එකට දාලා වැහුවා. ඉඳියාප්ප ටික දකිද්දී ඇයට සිහි වුණේ අසංකව. පව්, දැන් ඉඳියාප්ප ටික බෝඩිමට වෙලා කනන ඇති. ඇයට ඔහු ගැන එහෙමයි හිතුනේ. ඒ මූණ දැක්ක වෙලේ ඉඳලා ඔහුගෙන් මොකද්දෝ ලෙන්ගතු බවක් ඇයට දැනෙනවා. ඒ හැඟීම, ඒ දැනීම මොකද්ද කියලා ඇයට තේරුම් ගන්න බෑ. ඒත් ඒ වගේ හැඟීමක් කානිසාවත් කවදාවත් ඇති වෙලා නැති බව නම් ඇයට විශ්වාසයි. පව්, තුන් වේලෙම කඩෙන් කනවා ඇත්තේ. මොනා හරි හොඳට හදපු දවසක බත් එකක් ගිහින් දෙනවා. එහෙම කළොත් ඔහු මොනා හරි හිතයිද? ඒත් එහෙම හිතන ගුණමකු බවක් ඔහුගේ මූණින් පෙනෙන්නට නෑ. ජීවිතය ගැන තීරණයක් ගන්නයි කියලා අප්පච්චි නිතර කියන කතාව වන්දනාට සිහි වුණා. එහෙම තීරණයක් ගන්නේ කොහොමද කියලාවත් ඇයට තේරෙන්නේ නෑ. අසංක ගැන හිත හිතා ඉඳිද්දී ජීවිතය ගැන ගන්න තීරණ ගැන හිතුනේ මොකද කියලා වන්දනාට තේරෙන්නේ නෑ. ඇය දිගු සුසුමක් හෙළලා මහලගම පොලෙන් ගෙනාපු පොඩි පරාමාළු පැටව් 250 අරගෙන ඉන් කිරිමාළු හොද්දක් හදන්න පටන් ගත්තා. මේක හදලා පොඩි පොල් මැල්ලුමකුත් හැදුවාම ඉඳියාප්ප ටික රහට අප්පච්චිට කන්න දෙන්න පුළුවන්. සෙනසුරාදා ඉරිදා දවස් දෙකේවත් අප්පච්චිට රෑට සුප් එකක් හදලා දෙනවයි කියලා ඇය හිතාගත්තා. පසුදා පාන්දරම වන්දනාට ඇහැරුණා. යාන්තමටවත් ඉරපායලා නැති හිමිදිරි කරුවල තියෙද්දී නැගිටින්න කෙල්ල ආසයි. ඒ වෙලාවට පරිසරයේ තියෙන නිහඬ බවට, තුනී සිසිලසට ඇගේ සිතේ මොකද්දෝ ලොකු කැමැත්තක් තිබුණා. පාන්දර ඇහැරුණ එකේ මොනා හරි හදන්න ඕනේ කියලා ඇයට සිතුණා. ඇය පුංචි කහපාට කෝප්පයට කෝපි ටිකක් හදාගෙන මොහොතකට කුස්සියේ පුංචි පුටුවට බර වුණා. එතන ඉඳලා බැලුවාම ඈතින් පේන්නේ බෙල්ලන් විල අත්තිඩිය කුරුළු වබේ භූමියේ සුන්දර දර්ශනයක්. මේ කුරුළු අඩවියට එන නානා ප්‍රකාර කුරුල්ලෝ නිතර නිතර වන්දනාලගේ ගෙදරටත් එනවා. ඒ නිසාම වන්දනා කුස්සිය පැත්තේ කොහොඹ ගහයට කුරුල්ලන්ට කෑම දාන්න පුංචි කුරුළු කෑම මැස්සකුත් හදලා තියෙනවා. සමහර දවස්වලට ඇයට ලාබෙට තියෙන කෙසෙල් ගෙඩි ටිකක් නැත්තම් අඹ ගෙඩියක් දෙකක් ගෙනත් කපලා මෙතනින් දමනවා. වන්දනා හදන්න දෙයකුත් හිතුවා. දැන් ඉඳියාප්ප හදන්න ගත්තොත් හත අට වෙනකල්වත් හදන්න වෙනවා. ඇයට හිතුණා කිරිබත් ටිකක් හදන්න. පසුගිය දවසක ඇයට හොඳ රතු කැකුළු හාලකුත් හම්බ වුණා. ඒකෙන් බත්තු වෙලා කද්දී ඒ හාලෙන් කිරිබත් ටිකක් හැදුවනම් හොඳයි කියලා ඇයට හිතුණා. අප්පච්චිත් ආසයිනි කිරිබත් කන්න. හදනවා දැක්කොත් දවල්ටත් තියන්න කියයි. වන්දනා සිතුවේ හරි ආශාවෙන්. ඊටත් වඩා දුකෙන් අප්පච්චිගේ තමාගේ ජීවිත දෙක ගැන හිතෙද්දී ඇයට පුදුමයි. මේ වගේ දුවෙකුයි තාත්තෙකුයි තනි වුණේ කොහොමද කියලා ඇයට හිතා ගන්නවත් බැහැ. ජීවිතය දෙන්නේ මේ ටිකනම් ඊට වඩා මොනවා කියලා ඉල්ලන්නද? කාගෙන් කියලා ඉල්ලන්නද? සතියකට වතාවක් විතර වන්දනා ගිලම්පස ටිකකුත් හදාගෙන පිල්ලෑව පන්සලට යනවා.
කුඹුරක් මැද්දේ තියෙන නිසා එතන හරි නිස්කලංකයි. එහෙම ගියත් ඇය දෙවියන්ගෙන් බුදුන්ගෙන් මොනවත් ඉල්ලන්නේ නැහැ. මොනවා කියලා ඉල්ලන්නද? හාල්ටික ලිපේ තියලා ඇය පොල් ටික ගන්න ගත්තා. මොකද්දෝ හේතුවකට ඇය අද හාල් හුණු තුනක්ම කිරිබතට තිබ්බා. දෙපාරක්ම කෑවත් හාල් හුණු තුනක කිරිබත් කාලා ඉවර කරන්න බෑ. ඒත් එහෙම තිබ්බේ ඇයි? අසංකටත් කිරිබත් කෑලි දෙකක් අරන් යනවා. පව් උදේට මාළු පාන් එකක් වගේ කාලා එනවා ඇත්තේ. ඇයට එහෙමයි හිතුනේ. ජීවිතේ ප්‍රථම වතාවට හඳුනාගත් පිරිමියෙක් ගැන මෙහෙම හිතෙන්නේ ඇයි කියලා ඇයට තේරෙන්නේ නැහැ. ඒත් කවදාවත් නැති විදිහට හිත තමාටත් නොකියා ඔහුගේ මූණේ ගොස් ඇලෙනවා. ඊයේ රෑ නිදාගන්න යද්දිත් ඇයට අසංගගේ මූණ මැවි පෙනුණා. කාගෙනවත් තීන්දු ගන්න මන් දන්නේ. ඒත් එයාව දැකපු වෙලේ ඉඳලා එයා ගොඩක් හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා හිතෙනවා. ඇයි දන්නේ? වන්දනා පොලිටික ගාන ගමන් 18 කල්පනා කළා. කවදාවත් පිරිමියෙකු ගැන සිතවිල්ලක්වත් ඉඳුල් වී නොතිබූ ඇගේ හදවතට මේ දැනෙන හැඟීම අමුතුයි. කිරිබතෙන් ආවේ අලුත් තාලේ කිරිසුවදක්. කිරිබතක් හදන හැම වෙලාවකම වන්දනාට හිතෙන්නේ අද ජීවිතේ මොකක් හරි විශේෂ දවසක් කියලයි. ඒත් වන්දනා කාලයක පටන් ජීවිතේ කිසිම දවසක් විශේෂ දවසක් උනේ නැහැ. හැම දවසක්ම හරිම පාළුවෙන් ගෙවිලා ගියා. හොඳ වෙලාවට ගෙදර ගෙනාපු උම්බල කඩ තිබුණා. වන්දනා උම්බල කඩ කෑල්ලම ගලට දාලා කට්ට සම්බොල් හදන්න ගත්තා. දෙහි වැඩියෙන් දාලා රේණු හැපෙන්න කට්ට සම්බෝලයක් හැදුවාම හරි රහයි. අනේ පුතේ, ඔයා මටත් නැගිටවන්න තිබ්බනේ. අප්පච්චි ආවේ වන්දනා කට්ට සම්බෝලේ හදද්දි. අද ටිකක් පාන්දර ඇහැරුණා අප්පච්චි. ඉතින් කිරිබත් හදන්න ගත්තා. අනේ කෝ දෙන්න, ඒක මං කොටන්නම්. අප්පච්චි ඔහොම ඉන්නකෝ, මං කොටන්නම්. අප්පච්චි කෙල්ල දිහා බලා උන්නේ හරි දුකකින්. මේ ජීවිතය මේ කෙල්ලට මොනවත්ම දෙන්නේ නැත්තේ ඇයි? ඇයි පුතේ අද කිරිබත් හදන්න හිතුනේ? එවරනම් වන්දනා හැරිලා අසරණ පාටින් හිනා වුණා. එහෙම විශේෂ දෙයක් නැහනේ අප්පච්චි. ඒකම තමා නරක පුතේ. ජීවිතේ විශේෂ දේවල් නැත්තන් විශේෂ දේවල් හදා ගන්න ඕනේ. අප්පච්චි මේ වහෙන් නොරෝවෙන් එන්න හදන්නේ කොතනටද කියලා කෙල්ලට තේරෙනවා. අප්පච්චි මට කෙහෙල් කොලයක් කපලා ගෙන දෙනවද? දල්ලකුත් කපන් එන්න මුලක් බඳින්න. හා, මටත් මුලක්ම බැඳලා දෙන්න මැනික. වන්දනා අප්පච්චි දිහා බැලුවේ හරි පුදුමයෙන්. මුලක් අප්පච්චි කොහෙ යන්නද? කොහෙවත් යන්න නෙමේ පුතේ. ඉස්සර ඔයාගේ අම්මා එහෙමයි. කිරිබත් හැදුවාම මුල් වලට බෙදලා තියෙනවා. 10ට 11ට ඒ මුල ලිහන් කන්නේ. ඔයා පුංචි දවස්වල ඔයාටත් මේන් මෙච්චර සයිස් පුංචි මුලක් බැඳලා තියෙනවා. ඔයා කකුල් දෙක දෙපැත්තට දාගෙන බිම ඒ මුල ලිහාගෙන හරි ආසාවෙන් කනවා. අප්පච්චිගේ දූගේ දෙන්නගෙම දැස් තෙමී ගිහින් තිබුණා. දෙන්නම සෑහෙන වෙලාවක් කතා නොකර උන්නා. මං කෙහෙල් කොලේ කපන් එන්නම්. අතේ මිරිස් නිසා ඇස්වල කඳුළු අතින් පිහිදා ගන්න බෑ. වන්දනා උරහිසේ දැස් අතුල්ලා ඇස් පිසදාගත්තා. නොපෙන්නුවාට අප්පච්චි ඉන්නේ පුදුමාකාර තනිකමක් පාළුවක් හිතේ හිර කරගෙන කියලා වන්දනාට හිතුණා. වන්දනා අප්පච්චි ගෙනාපු කෙසෙල් කොලේ කඩලා අරගෙන කිරිබත් ටික දාලා තැව්වා. අම්මගේ අද්දුනේ කෙල්ලගේ අතට හොඳට ඇවිත් කියලා අප්පච්චිට හිතුණා. කිරිබත් වැඩි වගේ නේද පුතේ? කමක් නෑ, මං දවල්ටත් කිරිබත් කන්නම්. මං හිතුවා. වන්දනා කිව්වේ හිනා වෙවි. ඇය කිරිබත් තවලා ඉවර වෙලා මුල් තුනක් හදාගන්න ගත්තා. දෙකක් කාටද පුතේ? අප්පච්චි යහදි එකපාරටම කෙල්ලගේ මූණට මහා අමුතු සිනාවක් ආවා. මගේ යාළුවෙක්ට අප්පච්චි.
වන්දනාට ඒක කියවුනේ ගොත ගැහි ගැහි වගේ. යාළුවන්ට බෙද බෙද ඉන්නේ. හරියකට ඉන්න එක යාළුවෙක්ව හොයාගන්න එපැයි. එතකොට ගෙදරට මෙයිනේ කාලේ යන්න. එයි එයි. කෙල්ල කට තද කරගෙන කියනවා. ඒත් සමගම ඇයට මොන හේතුවකටද මන්දා අසංකව සිහි වුණා. ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද මේ වගේ ඔහුවම සිහි වෙන්නට හේතුව? ඇයට ඒක හිතාගන්න බෑ.